Wala samari tahalati samari tahalati sidawala tienawa gahan lumainwa paharagin aragin gihin balahat karin kasada bandaganna siduim. Atara me widiyata kasadayak sidunama e gahan lumata baha e kasade kadala ahapau gederenna. Iting e hinda e gahan lumata sidda wenawa eyawa paharagin aragin aapu kenat ekka digatama jeevath wenna. Atara meka godakma barapatala case ekak. Kohomath oyala ahala tienawada e widiyatama pirim lumainwat paharagin aragin gihin gahan lumainta bandana kramayak gana. Indiyave bihari wala indala tienawa e widiyata balen kasada bandana business karana aya. Ithin kawuru hari gyanulama ekta ehema naththam aunty kenekuta hari kollekwa ona unoth eyalata karanna thiyenne me balen kasada bandana kattiyata salli gewala eyalata kollage photo ekak den eka vitarai. Ithin ඊට පස්සේ eyala e kollawa paharagena aragena ewit eyata gahala tarjane karala kohoma hari eyalawa ara deal ekak bar dunna gyanulamayata bandanawa. E wage meyalage honeymoon night ekak meyala mura karanawa. E ithin eketi kolla panalaya kiyala. E wage mekedi pawichchi karanna manamalayata dena menna me deeth meyala me widiyata sidru karala thamai denne. Mokada me balen kasada bandana aya guarantee karanawa eyala kasadeta waga kiyenawa kiyala manamaliye pregnant wenakamma. Kohomari thin me deyin ahinsaka kollanta parakwat yanna beri tattayak thamai uda wenne. Mokada beri welawath kawuru hari kellek eya ussanna meyalata deal ekak bar dila thibunoth e kolla ithin iwarai. Kohomari thin me move eket antimata wenna yanne anunta kapu wale tamamma wetena wage wedak thamai. Ithin adath walawa godak aadarein piligannawa. අද අපි බලන්න යන මූවි එක තමයි ජබරියා ජෝඩි කියන්නේ. ඇතර මේ මූවි එක සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරපු එකක්. ඒ වගේම මේක රොමැන්ටික් කොමඩි කණ්ඩායමට අයිති හින්දි මූවි එකක්. ඉතින් එහෙමනම් මූවි එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් මූවිස් බලන්න කැමති අය පහල තියෙන කළු පාට subscribe button එක ඔබලා. ඊතරම් තියෙන bell notification එකත් ඕල් කරන්න. ඉතින් එහෙමනම් අපි යමු මූවි එකට. ඉතින් මූවි එක පටන් ගත්තෙම අපිට පෙන්නනවා පුංචි ගැහණු ළමෙක්. එයාගේ නම තමයි බබ්ලු. ඇත්තටම බබ්ලු කියන්නේ තාම ඉස්කෝලේ යන පුංචි ගැහණු ළමෙක්. හැබැයි දවසක් යාට එයාගේ පන්තියේ පුංචි පිරිමි ළමයෙක්ගෙන් ආදර හසනක් හම්බ වෙනවා. ඇත්තටම ඉතින් මේ හදය පොඩි වුණත් එයා බබ්ලුට ආදරය කරනවා කියලා තමයි කියන්නේ. මෙයාගේ නම තමයි අබේසිං. කොහමරි ඉතින් මේ අබේසිංගේ බබ්ලුගේ පෙම්පල් හිලවගෙන එයාලගේ ගෙවල් වලටත් ආරංචි වෙලා ඊට පස්සේ මොකද දන්නවද සිද්ධ වෙන්නේ? ඇත්තරම සිද්ධ වෙන්නේ බබ්ලුගේ ගෙදර අය බබ්ලුවත් අරගෙන ටවුන් එකේ පදිංචියට යන එක තමයි. ඒකෙන් ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට උපංගෙදිම තිත තිබෙනවා. ඉතින් දැන් දර්ශනේ ඒ සිදුවීමෙන් සෑහෙන කාලයකට පස්සේ දැන් ඒ කාලේ හිටපු බබ්ලු ගොඩක් ලොකු වෙලා. ඉතින් අපිට මේ පේන්නේ එයා තමයි. කොහොම නැත් ඉතින් දැන් බබ්ලුට ලොකු කේස් එකක් වැටිලා. දන්නවද ඒ මොකද්ද කියලා? බබ්ලු ඉතින් දැන් ඉන්නේ හරි වයසනේ. ඉතින් ඒ හින්දා දැන් බබ්ලුට කසාදයක් එහෙම බඳින්නත් ඕන. හැබැයි ඉතින් ඒකට නම් ප්‍රශ්නක් නැහැ. මොකද බබ්ලුට ඉන්නවා කොල්ලෙක්. ඉතින් බබ්ලු ඊට පස්සේ එයාගේ කොල්ලා ගැන ගෙදරටත් කියලා එයාලගේ පවුල අය බබ්ලුගේ ගෙදර ආවට පස්සේ මොකද දන්නවද වෙන්නේ? ඇත්තරම ඒ කොල්ලා බබ්ලුගේ තාත්තගෙන් බරපතල විදිහේ දෑවැද්දක් ඉල්ලලා. ඇත්තරම ඉතින් ඒක කෝටි ගණක එකක්. හැබැයි ඉතින් බබ්ලුගේ තාත්තා නිකන් ස්කෝලේක උගන්නන ටීචර් කෙනෙක් විතරයි. ඉතින් ඒ හින්දා එයාට සල්ලි නැහැ කෝටි ගණක දෑවැද්දක් ගෙවන්න. කොහොම නැත් ඉතින් මේ දෑවැදි කේස් එක ගැන බබ්ලු දැනගත්තම නම් එයා යාගේ කොල්ලට ගහනවා ගැහිල්ලක් ආයි ඉතින් විස්තර කරන්න වචන නැහැ. මොකද ඉතින් මෙච්චර කාලයක් ආදරය කරපු කොල්ලා කෝටි ගණක දෑවැද්දක් කිල්ලුවම බබ්ලුගේ හිතරෙන කේන්ති ගැන හිතාගන්න පුළුවන්නේ. ඇත්තනම් බබ්ලු එයාගේ කොල්ලට කොච්චර ගැහුවද කියනවනම් අන්තිමට ඉතින් බබ්ලුට පැය ගාණක් හිරෙත් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් බබ්ලු කතාව මේ විදියට යද්දී මේ පැත්තේ සිද්ධ වෙනවා තව මාර මගුල් කේස් එකක්. මෙහි ඉන්න සමහර ගැන්ලොමෙන්ට ඕන වෙනවා එයාගේ හිත ගිය කොල්ලව කසාද බැඳගන්න. ඉතින් ඒ වගේ දෙයකදී එයාලා කරන්නේ මෙහි ඉන්න කට්ටියකට එයාලගේ ගාණ ගෙවලා ගැන්ලොමයා කැමති කොල්ලගේ ෆොටෝ එකක් එයාලට දෙන එක විතරයි. ඊට පස්සේ ඉතින් මොකක්ද දන්නවද වෙන්නේ? අපි ඊට කලින් අඳුරගමු කවුද මේ කට්ටිය කියලා. ඔයාලට මතකද අර පුංචි කාලේ බබ්ලුට ලව් ලෙටර් එකක් දුන්න මේ පොඩ්ඩ අබේසිං? ඇත්තරම මේ තමයි එයා. දැන් ඉතින් එයාත් ලොකු වෙලා තමයි ඉන්නේ. අබේසිං එයාගේ තාත්තයි තව කට්ටියකුයි එක එකතු වෙලා මේ එක්තරා බිස්නස් එකක් කරනවා. ඒ තමයි බලෙන් කොල්ලන්ව පැහැරගෙන ගිහින් බන්ධන එක. මේ හිතන්නකෝ දැන් ගෑනුළුමෙක් ඉන්නවා එයා ඔයාට කැමති. හැබැයි ඔය ගෑනුළුමට කතා කරලත් නැහැ, සමහර විට ඔයා එයාව දන්නේවත් නැහැ. කොහොම නැත් ඉතින් ඒ ගෑනුළුමයා ඔයාට කැමතිනේ. වෙනත් විදිහකට කිව්වොත් ඔයා තමයි එයාගේ ක්‍රෂ් එක. ඉතින් හිතන්නකෝ දැන් ඒ ගෑනුළුමයට බෑ ඔයා ළඟට කෙලින්ම ඇවිත් අහන්න අනේ මාව බඳින්නකෝ කියලා. ඒකට හේතුව සමහර විට ඔයා ලොකු දෑවැද්දක් ඉල්ලනවා. නැත්තම් ඔයා එයාට කැමති නැහැ. නැත්තම් ඉතින් ඔයා බඳින්න කැමති නැහැ, ඔයා කැමති තනියම ඉන්න. කොහොම හරි ඉතින් ඔයාට මොන දේ ඕන වුණත් ඒ ගෑනුළුමයට ඕන ඔයාව බඳින්නනේ. ඉතින් ඒ හින්දා එයා කරන්නේ ඔයාගේ ෆොටෝ එකක් අබේසිංට දීලා එයාගේ ගාණ ගෙවලා කියන්න මට ඔය ෆොටෝ එකේ ඉන්න කෙනාව බඳලා දෙන්න කියලා විතරයි. ඉතින් ඊට පස්සේ අබේසිං කෙලින්ම කරන්නේ එයාගේ කට්ටියත් එක්ක ඇවිත් ඔයාව උස්සගෙන ගිහින් කෙලින්ම ඒ ගෑනුළුමයට බඳලා දෙන එක තමයි. ඔයාට ඉතින් ඒකට බෑ කියන්න බෑ. මොකද බෑ කිව්වොත් ඉතින් වැඩක් නැහැ.
එවකිම අබේසිං මේ විදියට කරන කසාද ගැන ගැරන්ටියක් දෙනවා එයා බලෙන් බඳින කපල් එකේ ගෑනුළමයා ප්‍රෙග්නන්ට් වෙනකම්ම ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි අර මොකද්ද ඒව එක ඉදිකට්ටකින් සිදුරු කරලා තමයි කසාද දවසේ රෑ අර මොකද්ද මූන් එකට මනමාලයට ඒක දෙන්නේ ඒ හින්දා ඉතින් එක ෂොට් එකකින් කෙල්ල ප්‍රෙග්නන්ට් එහෙම තමයි ඉතින් අබේසිං නම් කියන්නේ ඉතින් ඔන්නෝක තමයි අබේසිංගේ ජොබ් එක වෙලාවට එහෙ තියෙන දේ මෙහෙ නෑ නැත්තම් ඉතින් අයිසක කොලෙක්ට පාර යන්නත් බැරි වෙනවා කොහොමද ඉතින් අබේසිංගේ මේ ජොබ් එක නැගලම යනවා දවසක් කැම්පස් එක ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් ඇවිත් බැච් එකේම පළවෙනිය වුණ කෙනාටත් මේ විදියෙම අකරතැබ්බෙකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එදා යා රිසල්ට් ආපු සතුට යාළුවොත් එක්ක සමර සමර ඉද්දි අබේසිං එයාගේ කට්ටියත් එක්ක ඇවිත් එයාව බලෙන්ම අරගෙන ගිහින් එයාව කෙල්ලෙකුට බඳනවා මොනව කරන්නද ඉතින් මේ වගේ දේවල් වලට නීතිය විරුද්ධ වෙන්නෙත් නෑ ඒ හින්දා ඉතින් අහිංසක කොල්ලන්ට අදහන ආගමක් සිහි කරගන්න තමයි තියෙන්නේ ඔන්න ඉතින් දවසක් අබේසිං බලෙන්ම කසාදයක් බඳන තමයි හදන්නේ මනමාලය ඉතින් අඬනවා ඒත් ඉතින් මොනව කරන්නද එයාට පැනලා යන විදියකුත් නැහැ මොකද ඉතින් අබේසිං ඉන්නේ එයා ළඟින්මනේ එදා ඉතින් අබේසිං පුරුදු විදියටම බලෙන්ම කසාදෙ කරවලා අර මොකක්ද එක ඉදිකට්ටකින් සිදුරු කරලා ඊට පස්සේ ඒක මනමාලයට දීලා එයාවයි මනමාලිවයි යවනවා හනිමුන් එකට දැන් නම් ඉතින් මනමාලයා පැනලා යනවා බොරු ඉතින් අබේසිං මෙහෙම එයාගේ වැඩ කරගෙන යද්දි දවසක් බබ්ලු ගියාලුවෙක් ඒ කියන්නේ ගෑනුළමෙකුත් අබේසිංට වැඩක් බාර දෙනවා ඒ ඉතින් කොල්ලෙක්ව උසගෙන ඇවිත් එයාට බන්ධන එක තමයි කොමාරි ඔන්න ඉතින් කසාද දවසේ බබ්ලුගේ එයාලුවා කසාදට ලෑස්ති ඒ වගේම බබ්ලුත් මේකට ඇවිත් ඉතින් කසාදේ චරිත පටන් ගන්න ටික වෙලාවකට කලින් ඔන්න අබේසිං එයාගේ කට්ටියත් එක්ක එනවා අර කොල්ලව පැහැරගෙන අරගෙන හැබැයි ඉතින් මේ කොල්ල නම් මේ කසාදෙට කොහෙත්ම කැමති නෑ කොහොම නැත් ඉතින් එයාට අබේසිංගෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ අන්තිමට ඉතින් එයා අබේසිංගෙන් හොඳටම කුටි කාලා අන්තිමට බැරිම තැන තමයි එයා මේ කසාදෙට කැමති වෙන්නේ කොහොම හරි ඉතින් අබේසිං මේ කොල්ලව කසාදෙට කැමති කරගන්න එයාට හොඳට සලකද්දි බබ්ලු යාව දකිනවා ඇතරම් බබ්ලුට මතකයි පුංචි කාලේ පිස්සුන් වගේ එයාගේ පස්සෙන් ආපු අබේසිං තමයි මේ කියලා කොහොම හරි ඊට පස්සේ එයා අබේසිං එක්කත් කතා කරනවා අබේසිංටත් ඇත්තටම බබ්ලුව මතකයි කොහොමවත් මේ වෙලාවේ අබේසිංගේ නිර්භීතකම එයාගේ බොඩි ෂේප් එක ඒ වගේම එයා කතා කරන හැටි හැම බබ්ලුගේ හිතට අල්ලලා තිබුණා ඉතින් ඒ හින්දා එයා ෂේප් එකේ අබේසිංගෙන් අහනවා අබේසිං තාමත් එයාට ආදරෙයිද කියලා කොහොමවත් හැබැයි ඒ දෙයට අබේසිං නම් උත්තරයක් දෙන්නේ නැහැ ඒ වෙනුවට එයා කියන්නේ එයා බඳින්නේ නැහැ එයා කැමති මේ විදියට ෆන් එකේ ඉන්න විතරයි කියලා කොහොමවත් ඉතින් අබේසිං මෙහෙම කිව්වත් දැන් බබ්ලුට ඕන කොහොමාරි අබේසිංව බඳින්න මොකද ඉතින් අබේසිං කියන්නේ එයාගේ පොඩි කාලේ පස්සෙන් ආපු යාළුවානේ ඒ හින්දා ඉතින් ඊට පස්සේ දවසේ එයා අබේසිංටත් එන්න කියලා එයාත් එක්ක යනවා පුංචි පහේ ට්‍රිප් එකක් බයික් එකෙන් තමයි එයාලා යන්නේ එයාලා ඉතින් ගොඩක් තැන්වල යනවා ගොඩක් දේවල් බලනවා කොහොමවත් ඉතින් එදා රෑ මෙහෙම දෙයක්ත් සිද්ධ වෙනවා කොහොම නැති ඉතින් මේකෙන් පස්සේ බබ්ලු හිතනවා දැන් අබේසිං එයාගේ කියලා. හැබැයි යාගේ දුව බබ්ලු රස්තිය අධිකාර කොල්ලෙක් එක්ක රවුම් ගහනවා කියලා දැනගත්ත බබ්ලුගේ තාත්තා කරන්නේ බබ්ලුට අහපව කසාදයක් හොයන එක. ඉතින් ඒකට යා මේ පාර හොයාගෙන තියන්නේ පප්පු කියලා ඩොක්ටර් කෙනෙක්. හැබැයි ඉතින් අර දෑවැදි ප්‍රශ්නේ මෙතනදිත් මතුවෙනවා. පප්පුගේ අම්මලා හැම බබ්ලුගේ තාත්තගෙන් ඉල්ලනවා ලොකු දෑවැද්දක්. කොහොම නැති ඉතින් කලින් කිව්ව මතකනේ බබ්ලුගේ තාත්තට එහෙම ලොකු දෑවැද්දක් දෙන තරම් වත්කමක් නැහැ. ඒ හින්දා ඉතින් පප්පුගේ අම්මට හොඳටම තරහා ගිහින් එයා මෙතනින් යන්නේ පප්පුවත් ඇදගෙනමයි. කොහොමවත් ඉතින් ඒ දේ එහෙම සිද්ධ වුණත් බබ්ලුගේ තාත්තා ගේම අතාරින්නේ නැහැ. එයා කෙලින්ම යනවා අබේසිංගේ තාත්තා දේවව හම්බ වෙන්න. ඇත්තරම බබ්ලුගේ තාත්තා දන්නේ නැහැ දේව තමයි අබේසිංගේ තාත්තා කියලා. කොහොමවත් ඉතින් දේව එහෙමනේ බලෙන් කොල්ලෝ පැහැරගෙන බන්ධන වැඩේ කරන්නේ. ඒ හින්දා බබ්ලුගේ තාත්තා දේවට බාර දෙන වැඩේ තමයි පප්පු උසලා කොහොමාරි බබ්ලුට බන්ධන එක. එයා ඉතින් ඒකට ලක්ෂක ඇඩ්වාන්ස් එකකුත් ගෙවනවා. කොහොමවත් ඉතින් දැන් ඒ වැඩේ හරි. මොකද දේවා බබ්ලුගේ තාත්තට කියනවා එයා වැඩේ තිතටම කරන්නම් කියලා. කොහොමවත් තාත්තා මෙහෙම කරද්දී බබ්ලුටත් මාර ප්‍රශ්නයක් ඇති වෙලා. මොකද බබ්ලු අබේසිංට යෝජනා කළත් එයාලා බඳිමු කියලා අබේසිං ඒකට කැමති වෙලා නැහැ. අබේසිං ඇත්තටම ඒකට හේතුවක් කියලාත් නැහැ. කොහොමවත් ඉතින් අබේසිං කැමති නැලෝ බබ්ලුව බඳින්න. හැබැයි මතකනේ බබ්ලු කලින් දවසක දෑවැදිල්ලපු කොල්ලෙකුට හොඳටම නෙළුවා කියලා. ඉතින් ඒකෙම තේරෙනවනේ බබ්ලු කියන්නේ එහෙම ලේසි පාසෝ කෙල්ලෙකුත් නෙමෙයි කියලා. ඉතින් ඒ හින්දා අබේසිං යාට බෑ කිව්වත් දැන් බබ්ලු හදන්නේ අබේසිංව බලහත්කාරයෙන් පැහැරගෙන අරගෙන ඇවිත් හරි කසාදේ කරගන්න. ඉතින් යායකට එයාගේ යාළුව ටිකක්වත් සම්බන්ධ කරගන්නවා. හැබැයි ඉතින් යාලා වැඩේට කැමති වෙන්නේ බබ්ලුගේ කටේ සැරගෙන දන්න හින්දාම තමයි. කොහොමවත් ඉතින් ඔන්න ඊට පස්සේ යාලා යනවා අබේසිංව පැහැරගන්න වැඩේට. එයාලගේ අයිඩියා එක තමයි ක්ලෝරොෆෝම් වලින් අබේසිංට සිහි නැති කරවලා එයාව බබ්ලු ළඟට අරගෙන එන එක. කොහොමවත් ඉතින් යාලා එහෙම හිතුවත් ඒ වැඩේ නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඉතින් පේනවනේ අබේසිං කියන්නේ හෙන මදවපින්මක් තියෙන පොරක් කියලා. ඒ හින්දා ඉතින් පළවෙනි දවසේ අබේසිංව පැහැරගන්න වැඩේ මෙයාලට කරගන්න වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ දවසෙත් මෙයාලා අහපු වැඩේට එන්ටර් වෙනවා. ඒත් ඉතින් එදත් ඒ වැඩේ හබක්. කොමාරි ඔන්න ඉතින් තුන්වෙනි දවසෙත් මෙයාලා සෙට් එක යනවා අබේසිංව පැහැරගන්න වැඩේට. හැබැයි ඉතින් එදානම් අබේසිංට මාට්ටු වෙනවා මේ කට්ටිය ඇවිත් ඉන්නේ මොකක් හරි ගේම් එකකට කියලා.
ඉතින් එදා මෙයාලට අබේසිංගෙන් හොඳටම කන්න වෙනවා. කොහොමනත් ඉතින් අබේසිං මෙයාලට ගැහුවට පස්සේ මේ අයිවන් කියන හදය අර ක්ලෝරොෆෝම් පොඟවපු ලෙන්සෝ එයාට දෙනවා නහය පිහද ගන්න කියලා. අබේසිං උත් ඉතින් ඒක එච්චර ගණන් ගන්න නැතුව ඒකෙන් එයාගේ නහය පිහද ගන්නවා. හැබැයි ඉතින් එයා එහෙම කරගෙන ඊට පස්සේ එයා හපව් ගෙදර යන බයික් එකට නැග්ගත් අර ලෙන්සෝයි ගාලා තිබුණ ක්ලෝරොෆෝම් හින්දා එයාට සිහිය නැති වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඉතින් අර සිහි නැතු වෙන්න අබේසිංට මගුලඳුමුත් අන්දලා බබ්ලු යව බලෙන්ම කසාද බැඳ ගන්නවා. කොමාරි ඔන්න ඉතින් ඉදාර අබේසිං ගෙදරවට පස්සේ තමයි එයාට වෙලා තියෙන දේ ගැන දැනගන්නේ. මොකද බබ්ලු එයාගේ අබේසිංගේ කසාද වෙන හැටි වීඩියෝ කරලා ඒක අබේසිංටත් එවලා. හැබැයි ඉතින් මෙහෙම මනමාලයා සිහි නැතුව කරන කසාද හරියටම වෙන්නේ නැහනේ. ඒ හින්දා බබ්ලු මේ වීඩියෝ එකේවලා අබේසිංට තර්ජනය කරනවා. අබේසිං යව බැඳේ නැත්තම් ඊළඟ පාර එයා අබේසිංව නීත්‍යානුකූලවම කසාද බැඳ ගන්නවා කියලා. කොහොමනත් ඉතින් මේ වීඩියෝ එකේ හින්දා දේවුට තමයි හොඳටම තරහ යන්නේ. එයා කියන විදිහට කොහෙවත් ඉන්න කෙල්ලෙකුට බෑනේ එයාගේ පුතාට මෙහෙම තර්ජනය කරන්න. ඒ හින්දා එයා යාගේ කට්ටියට කියනවා ඔය කෙල්ලව දැම්මම මෙහෙට උස්සගෙන අරගෙන එනවා කියලා. හැබැයි ඉතින් මේ දෙයට අබේසිං කියනවා එයා ඒකන බලා ගන්නම්. එයා හෙට උදේම ගිහින් බබ්ලුව මෙහෙට අරගෙන ඇවිත් එයාට හොඳ වැඩක් කරන්නම් කියලා. කොහොමනත් හැබැයි අබේසිං එහෙම කිව්වත් එයා ඇත්තටම බබ්ලුවට කැමති. හැබැයි අබේසිං බයයි එයා බබ්ලුව බැන්දොත් එයාගේ අම්මට වෙලා තියෙන දේම බබ්ලුටත් සිද්ධ වෙයි කියලා. ඇත්තටම අබේසිංගේ අම්මයි දේව් අතරයි එච්චර ලොකු සම්බන්ධයක් නැහැ. දේව් කියන්නේ ඒ කාලේ ඉඳන්ම මැරේක්. ඒ හින්දා එයා කළේ එයාට ඕන දේවල් විතරයි. එයා ඇත්තටම අබේසිංගේ අම්මට හොඳට සලකන්නේත් නැහැ. දේව් ඒ කාලෙත් නිතර නිතර වෙන ගෑනු අය ආශ්‍රය කරන වැඩ, සති ගණන් ගෙදර දිහා බලන්නවත් නැතුව පිටකෙවල් වල නතර වෙලා ඉන්නා වගේ වැඩත් කරලා. ඉතින් ඒ හින්දා අබේසිං බයයි එයාත් කසාදයක් කරගත්තොත් එයාත් එයාගේ තාත්තා වගේම වේවි කියලා. ඉතින් ඇත්තටම ඒ හින්දා තමයි එයාට බබ්ලුව බඳින්න බැරි. කොහොමනත් හැබැයි බබ්ලු නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔන්නිතින් පස්සේ දවසේ අබේසිං ගිහින් බබ්ලුව එයාගේ ගෙදරට අරගෙන එනවා. ඒ වගේම ඊට පස්සේ එයා හදන්නේ බබ්ලුට කසාදයක් කරලා දෙන්න. අබේසිංට බබ්ලු ගැන හිතන එක නතර කරන්න ඕන හින්දා තමයි ඇත්තටම එයා මේ දේ කරන්න හදන්නේ. ඉතින් බබ්ලුව එයා ගෙදරට අරගෙන ආපු අබේසිං ඊට පස්සේ යනවා බබ්ලුට මනමාලයක් හොයාගෙන එන්න. හැබැයි ඉතින් බබ්ලු නම් හිතන්නේ අබේසිං තමයි එයාව බඳින්න හදන්නේ කියලා. කොහොමනත් එදා දවල් අබේසිං අර පපුවත් බලෙන්ම එක් කරගෙන ආවම තමයි බබ්ලු දැනගන්නේ අබේසිං ඇත්තටම මොකද්ද කරන්න හදන්නේ කියලා. ඇත්තටම පපු නම් මේ කසාදෙට බයෙන් තමයි මෙහෙට එන්නේ. හැබැයි ඉතින් එයාට බඳන්න හදන්නේ මේ වගේ ස්විට් ලොකයක් තියෙන කෙල්ලෙක් කියලා දැනගත්තම නම් පපුට ඇති වෙන්නේ ලොකු සතුටක්. ඉතින් ඒ හින්දා එයා අබේසිංට කියන්නේ එයා කැමැත්තෙන්ම මේ කසාදේ කරගන්නම් කියලා. කොහොමනත් ඔන්න ඉතින් එදා දවසේ ගෙවිල යද්දී හැමෝම පපුගේ බබ්ලුගේ කසාදෙට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් එදා රෑ පපුත් එක්ක කතා කරපු අබේසිං දැනගන්නවා පපු කියන්නේ අමු බේබද්දෙක්, බොරුකාරෙක්, ඒ වගේම කාමයට ලොලුන කෙනෙක් කියලා. ඉතින් ඒ ගැන දැනගත්ත අබේසිං ඊට පස්සේ කරන්නේ බබුට ගහලා එයාව එලවල දාන එක. කොහොමනත් ඉතින් අබේසිං මේ කරපු දේ බබ්ලු දකිනවා. ඉතින් ඒ හින්දා බබ්ලු හිතනවා අබේසිං එයාට ටිකක් හරි ආදරෙයිද කියලා. කොමාරි ඔන්න ඉතින් එදා රෑ අබේසිං තනි මිද්දී බබ්ලු යනවා එයාව හම්බ වෙන්න. ගින් ඉතින් එයාත් එක්ක කතා කරද්දී තමයි එයා දැනගන්නේ ඇත්තම අබේසිං එයාව බඳින්න අකමැති හේතුව. මොකද ඉතින් අබේසිං හිතනවානේ කසාදෙන් පස්සේ එයාත් එයාගේ තාත්තා වගේ වෙයි කියලා. හැබැයි මේ දේ දැනගත්ත බබ්ලු අබේසිංට කියන්නේ අපි මොකක් හරි දෙයක් හිතුවොත් ඒක අපිට කරන්න පුළුවන්. ඒ හින්දා ඔයා මේ ගැන තව ටිකක් හිතලා බලලම තීරණයක් ගන්න කියලා. ඉතින් එදා අබේසිංට මෙහෙම කිව්ව බබ්ලු ඊට පස්සේ එයාගේ ගෙදර ඇවිත් එයාගේ ඇඳුම් ටිකකුත් පැක් කරගෙන යනවා අබේසිංගේ ගෙදර නතර වෙන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් එයා එහෙම හිතාගෙන යන්න හැදුවත් ඒ වෙලාවෙ එකපාරම එයාගේ තාත්තට ඇහැරෙනවා. ඊට පස්සේ ඉතින් එයා බබ්ලුත් එක්ක කතා කරනවා. කොහොමනත් මේ වෙලාවේදී තාත්තා කියපු එයා බබ්ලුව හතා වඩා ගත්ත හැටි, එයාව බලා ගත්ත හැටි වගේ කතා හින්දා බබ්ලු මේ වෙලාවේ ගොඩක්ම හැඟීම් බර වෙනවා. ඇත්තම තාත්තා බබ්ලුත් එක්ක කතා කරන්නේ ලොකු වේදනාවකින්. එයා කියනවා එයාගේ එකම හීනේ වෙලා තිබුණේ බබ්ලුව හොඳ කෙනෙකුට බඳන්න කියලා. ඉතින් ඇත්තටම එයා ඒ ගැන තවත් ගොඩක් දේවල් කියනවා. කොහොමනත් ඉතින් මේ දේවල් අහලා බබ්ලුට එයාගේ තාත්තා ගැන ඇතිවෙන්නේ ලොකු දුකක්. ඉතින් ඒ හින්දා එයා තාත්තට කියනවා එයා හපව් හිතුවක් කර වැඩ කරන්නේ නැහැ. එයා බඳින්නේ තාත්තා කැමති කෙනෙක්ව විතරයි කියලා. කොහොමනත් ඉතින් බබ්ලු කිතර එහෙම සිද්ධ වෙද්දී අබේසිංගුත් එයාගේ ප්‍රශ්න ගැන එයාගේ අම්මට කියලා තිබුණා. ඉතින් ඊට පස්සේ අම්මා අබේසිංට පැහැදිලි කරලා දීලා එයා කවදාවත් එයාගේ තාත්තා වගේ කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අම්මා මේ කියපු දේවල් හින්දා හිතර ලොකු ෆිට් එකක් ආව අබේසිං ඊට පස්සේ දවසේම ලෑස්ති වෙනවා බබ්ලු හම්බෙන්න ගිහින් එයාට ප්‍රොපෝස් කරලා එයාව බඳින්න. හැබැයි ඉතින් අබේසිං පස්සේ තමයි දැනගන්නේ බබ්ලු එයාගේ තාත්තගේ කැමැත්තට බබ්ලුගේ යාළුවෙක් වන සන්තෝෂ්ව බඳින්න යනවා කියලා. ඉතින් ඇත්තටම මේක දැනගත්තම අබේසිංට අවුල් ගියත් එයා ඒක මේ වෙලාවේදී බබ්ලුට පෙන්වන්නේ නැහැ. කොහොමනත් හැබැයි මේ විදිහේ කවුරුත්ම නොහිතන දෙයක් සිදුවීම් පැවතුනා. ඇත්තටම අබේසිංගේ තාත්තා දෙව් මේ පාර චන්දිල්ලන තමයි යන්නේ. කොහොමනත් ඉතින් එයාට ඉන්න එයාගේ තරහකාරයෙකුත් මේ පාර චන්දට ඉල්ලනවා. එයාගේ නම තමයි රඝු. ඇත්තටම රඝු කියන්නේ දෙව්ගේ තාත්තගේ තරහකාරයෙක්. කොහොමනත් හැබැයි චන්ද වැඩ වෙනුවෙන් දෙව් රඝුට එකතු වෙනවා.
මෙතන දේව් රගුට පොරොන්දු වෙනවා අබේසිංහව රගුගේ නංගිට බඳලා දෙන්න. ඇත්තටම රගුගේ නංගි කියන්නේ අබේසිංහට වඩා ගොඩක්ම වැඩිමල් කෙනෙක්. හරියට යා අබේසිංහගේ ආන්ටි කෙනෙක් වගේ. කොහොමද තිතින් අනෙක් අයව බලෙන් කසාද බඳපු අබේසිංහට දැන් සිද්ධ වෙන්න යන්නේ? එයාවත් බලෙන්ම කසාද බඳවීමක් තමයි. ඒ ඉතින් එයාගේම තාත්තගේ උමනාවට. ඉතින් ඊට පස්සේ දරෑ දේව් මේ ගැන අබේසිංහට කියනවා. ඇත්තටම මේ විදිහ අබේසිංහ අවුලෙන් ඉන්නේ බබ්ලූ වෙන කෙනෙක්ව බඳින්න යන එකට. කොහොමද තිතින් මෙතනදී අබේසිංහ දේව් කියපු දෙයට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එයා කියනවා එයාගේ කසාදේ 25 වෙනිදාට දාගන්න කියලා. ඇත්තටම එයා එහෙම කියන හේතුව තමයි බබ්ලූගේ කසාදේ කරන්න නියමිත වෙලා තියෙන්නෙත් 25 වෙනිදා හින්දා. කොහොමද හැබැයි අබේසිංහගේ හිතේ කොනකවත් නැහැ රගුගේ නංගිව කසාද බඳින්න අදහසක් නම්. ඉතින් ඒ හින්දා එයා මේ කසාදේට කැමති වෙන්නේ මොන හරි දෙයක් හිතේ තියාගෙන. කොමාරි ඔන්න ඉතින් ඊට පස්සේ කසාද දෙකේම වැඩ කටයුතු ලෑස්ති වෙනවා. හැබැයි කසාදර කලින් බබ්ලූ සන්තෝෂ්ට කියනවා එයා මොකද්ද වර්ජින් නෙමෙයි කියලා. මොකද දවසක් එයා මතකනේ අර අබේසිංහ එක්ක. කොමාරිට මේ දේ එයා සන්තෝෂ්ට කිව්වත් සන්තෝෂ් කියන්නේ තාත්තගේ කැමැත්තට ගරු කරලා එයාව බඳින්න එපා, අබේසිංහ තමයි ඔයාට ගැළපෙන්නේ කියලා. ඇත්තටම බබ්ලූගේ කටේ සරගෙන දන හින්දාද මන්දා සන්තෝෂුත් මේ කසාදෙට කැමති නැහැ. කොහොමනත් ඉතින් බබ්ලූ කැමති වෙන්නේ නැහැ එයාගේ තාත්තගේ කැමැත්තට පිටින් යන්න. ඉතින් ඒ හින්දා එයා සන්තෝෂ්ට කියන්නේ එයා තාත්තගේ කැමැත්ත විදියටම සන්තෝෂ්ව බඳිනවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ එයාලා දෙන්නගේ කසාදේ කරන්නත් පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ මෙතනට එනවා අබේසිංහ. ඉතින් අබේසිංහ ඇවිත් එයාගේ ආදරය බබ්ලූට ප්‍රකාශ කරනවා. ඒ වගේම එයා බබ්ලූට තියෙන ආදරය ගැන ගොඩක් දේවල් එයා මෙතනදී කියනවා. ඉතින් මේ දේවල් අහුවම බබ්ලූගේ තාත්තට තේරෙනවා ඇත්තටම බබ්ලූව අකමැත්තෙන් බඳලා එයා කරන්න ගියේ ලොකු වැරද්දක් නේද කියලා. කොහොමද ඉතින් මෙතනදී සන්තෝෂ්ත් බබ්ලූට කියන්නේ අබේසිංහ දැන් කියපු දෙයට කැමති වෙලා එයාව බඳින්න කියලා. ඇත්තටම අබේසිංහ මෙහෙට ඇවිත් ඉන්නේ බබ්ලූගෙන් අහන්න එයාව බඳින්න කියලානේ. ඉතින් ඒ හින්දා තමයි සන්තෝෂ් බබ්ලූට කියන්නේ අබේසිංහට හා කියලා දැම්ම එයාව බඳින්න කියලා. කොමනත් හැබැයි මෙතනදී බබ්ලූ උත්තරයක් දෙන්න කලින් මෙතනට එනවා අබේසිංහගේ තාත්තා එහෙම. ඇත්තටම එයාලා ඇවිත් හදන්නේ අබේසිංහව අහපව් එක්කරගෙන යන්න. කොමනත් හැබැයි මේ වෙලාවදී නම් අබේසිංහ තාත්තට කියන්නේ එයා කැමති බබ්ලූට ඒ හින්දා එයා බඳින්නේ බබ්ලූව විතරයි කියලා. ඉතින් අබේසිංහ කියපු දෙයට දේව්ට හොඳටම කේන්ති ගිහින් එයා ඊට පස්සේ බබ්ලූට වෙඩි තියන්න කියලා පිස්තෝලෙ ගත්තත් අබේසිංහ එයාට කියනවා බබ්ලූට වෙඩි තියන්න කලින් එයාට වෙඩි තියන්න වෙයි කියලා. මොකද අබේසිංහ කියනවා එයා ජීවත් වෙන්නකම් කාටවත්ම බබ්ලූට අතක්වත් තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ජීවිතේ පළවෙනි පාරට අබේසිංහ දේව්ට විරුද්ධව කතා කරන හින්දා එයා මේ ගැන හිතා ගන්න බැරුව ඉද්දී එකපාරම කවුරු හරි කෙනෙක් අබේසිංහට වෙඩි තියනවා. ඇත්තටම ඒ තමයි රගු. මොකද අද අබේසිංහ රගුගේ නංගිව බඳින එක පැත්තකින් තියලානේ මේ විදියට බබ්ලූ හොයාගෙන ඇවිත් තියෙන්නේ. කොහොමනත් හැබැයි රගු වෙඩි තියපු එක වදින්නේ අබේසිංහගේ අතකට. ඒ හින්දා යට එකකින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ රගු ඔයාගේ කට්ටියට කියනවා අබේසිංහගේ අතපය කඩලා හරි එයාව අරගෙන එන්න, එයාට දැම්ම අබේසිංහගේ එයාගේ නංගිගේ විවාහය කරන්න ඕනේ කියලා. ඉතින් මේ දේ ආපු රගුගේ කට්ටිය ගිහින් අබේසිංහව අල්ලගන්න හැදුවත් අබේසිංහ කරන්නේ එයාලට විරුද්ධ වෙන එක. කොමනත් හැබැයි මේ වෙලාවේ රගුගේ කට්ටිය අතින් අබේසිංහට හොඳටම ගුටි ගන්න වුණත් දේව්යාගේ කට්ටියට ඉඩ දෙන්නේ නැහැ අබේසිංහව බේරගන්න. මොකද ඉතින් එයා රගුට පොරොන්දු වුණානේ අබේසිංහව රගුගේ නංගිට බඳිනවා කියලා. කොමනත් ඉතින් මේ විදියට අබේසිංහ හොඳටම ගුටි ගන්න හැටි දැක්කම නම් දේව්ට හැමදේම පරයා එයාගේ පුතා ගැන සෙනෙහය මතුවෙලා එනවා. ඉතින් ඊට පස්සේ ආ පොරොන්දුව යකාට ගියාවේ කියලා රගුගේ කට්ටියගෙන් අබේසිංහව බේරගන්නවා. ඒ වගේම මෙතනදී බබ්ලූත් අබේසිංහ බෙල්ල චේන් එකකින් හිර කරන්න හදපු කෙනෙකුට ගහලා එයා වේකෙන් බේර ගන්නවා. කොහොමනත් හැබැයි මේ දෙයින් පස්සේ දේව්ට තේරලා තිබුණා බලෙන් කරන කසාද කොහෙත්ම හරියන්නේ නැහැ කියලා. මොකද ඇත්තටම අබේසිංහේම බිස්නස් එකක් විදියටනේ බලෙන්ම කොල්ලන්ව පැහැරගෙන ඇවිත් කසාද බැඳීම් කළේ. හැබැයි මෙතනදී අබේසිංහගේ හැසිරීමෙන් දේව් තේරුම් ගන්නවා බලෙන් කරන කසාද කොහෙත්ම හරියන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ දේව් වගේම බබ්ලූගේ තාත්තත් කරන්නේ කසාද ගැන තීරණේ එයාලගේ ළමයින්ටම ගන්න ඉඩ දෙන එක. මොකද ඇත්තටම ජෝඩුවක් දෙමව්පියන්ගේ බලකිරීමට විවාහ වුණත් එයාලා දෙන්න අතර ආදරයක් ඇති නොවෙන්න ඉඩකඩ වැඩි හින්දා ඒ වගේ විවාහ අසාර්ථක වෙනවා කියලා මේ උන දෙයින් මෙයාලා තේරුම් අරගෙන තිබුණා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන්නේ. ඊට පස්සෙ ඉතින් වෙන්නේ බබ්ලූගේ අබේසිංහගේ කසාදේ සිද්ධ වෙන එක. කොහොමනත් ඉතින් මෙතනින් තමයි මේ මුව එක ඉවර වෙන්නේ. ඉතින් ඔය යන කලින් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් මුවිස් බලන්න කැමති අය පහල තියෙන කළු පාට subscribe button එක ඔබලා එතනම තියෙන bell notification එකත් ඕල් කරන්න. ඉතින් එහෙමනම් තවත් මුව එකකින් අපි නැවත හමු වෙමු.